නිරන්තරයෙන් ඔබ කියන කතාවක් තිබෙනවා මේ ආර්ථික අර්බුදයක් මේ රටේ ජනතාව ආර්ථික අර්බුදයක් සම්බන්ධයෙන් එහෙම හැඟීමකින් ඉන්නේ එහෙම ඇත්තටම ආර්ථික අර්බුදයක් ගැන ජනතාව කතා කරනවද මොකද බහුතරයක් ජනතාව තවමත් ඉන්නේ 69 ලක්ෂයක් සහ 68 ලක්ෂයක් මේ රටේ සාතිශය බහුතර ජනතාව ඒ රාජපක්ෂවරුන්ගේ රජ පෙළපත දේශ බොහොම උපේක්ෂාවෙන් ඒ වගේම ආකර්ෂණීය ලෙස බලාගෙන ඉන්නවා ඔබතුමාතුළු යම් යම් විවිධ පාර්ශ්වයන් මේ ආර්ථික අර්බුදයක් තිබෙන අය ණය ගෙවා ගන්න අපිට බැරිය දැන් ණය සීමා පනවලා තිබෙන අය ඩොලර් සංචිතත් දැන් ඉවරයි ඒ නිසා 10 11 අච්චු ගන්න අය ඕ වගේ කතා කෘතියකේ ඉන්නවා නමුත් ජනතාව ඉන්නේ නෑ අපේ රාජපක්ෂවරුන්ගේ ඒ රාජ්‍යත්වයේ ඒකේ ඒකේ තියෙන ආකර්ෂණය සහ ජනකාන්ත ජන ජීවිතයත් එක්ක ජනතාව ජීවත් වෙනවා ඔබතුමනි මේ ආර්ථික අර්බුදයක් ගැන කතා කරනවා මොකද මේ ජනතාවට ආර්ථික අර්බුදය දැනෙන විදියයි ආර්ථික විශ්ලේෂණ කියනක් එක්ක ආර්ථිකයේ දකින්න කෙනාට ආර්ථික අර්බුදය දැනෙන විදියයි දෙකක් තේරෙනවද ඒක උදාහරණයක් ගත්තොත් එimhe දැන් අපි අලියා අත ගෑවුත් එimhe වල්ගි අත ගන්නකොට අපිට අලියා පේන්නේ නැහැ අපිට වල්ගි පේන්නේ කකුලක් අත ගෑවුත් කකුල පේන්නේ එතකොට අපි හිතන මේ කකුලේ හැඩරුව අපිට කියන්න පුළුවන් නේ එතකොට උගින් බැලුවම් පේන අලියා නැත්නම් පැත්තකට ඈතට ගිහිල්ලා බැලුවම් පේන මහා දැවැන්ත අලියා කොහොමද තියෙ සතිජ්ජේ ඇති ඒ වගේ තමයි ආර්ථික අර්බුදේ පේන්නේ. මං සරලව කිව්වොත් එහෙනම් දැන් ජනතාවට සාමාන්‍ය මිනිසුර එදා වේල කුලී වැඩ කරගෙන ඉන්න මිනිසුන්ට ආර්ථික අර්බුදේ කියලා පේන්නේ දෛනික වැඩි වෙන බඩු මිල. බඩු වෙන බඩු මිල වැඩි වෙන්නේ නැත්නම් ආර්ථිකය හොඳයි. උගස් කරලා බඩු මුට්ටු උගස් කරලා බැංකුවට ණය වෙලා ණය ගෙවා ගන්න බැරුව ඉන්න සුළු පරිමාණ ව්‍යාපාරිකයෙකුට ආර්ථික අර්බුදේ කියලා දැනෙන්නේ තමන්ගේ ණය බේර ගන්න බැරුව තියෙනවා. ණය ටික බේර ගන්න පුළුවන් නම් හොඳයි. සමහරුට ඉන්න කාලා බීලා ජීවත් වෙන්න පුළුවන් නම් තමන්ගේ ලයිට් බිල් වතුර බිල් ටික ගෙවා ගන්න අර්බුදයක් නැහැ. එතකොට තමයි අර කියන්නේ අපි හම්බ කරගත්තොත් අපි කාලා ඉන්න. අපි කාටවත් ණය නැහැ, බය නැහැ. ඒ කෙනෙක් කෙනාට ආර්ථික අර්බුදය දැනෙන විදිය. මේ ආර්ථික අර්බුදය කියන්නේ ඒක නෙමෙයි. දැන් එහෙම ගත්තොත් එimhe මෑත කාලේ ආර්ථික අර්බුදේ මේ දවස්වල ආර්ථිකය හොඳ වගේ පේයි. මොකද සල්ලි අච්චු ගහලා තියෙන වැඩිපුර. ඒතර රටේ මුදල් සංසරණය වෙනවා. ඒතර අර ඒ කියන්නේ එදිනෙදා එහෙම සල්ලි අච්චු ගහන එක වැරදිද? නෑ මං කියන්නේ. දැන් ස්ථාවර මාසික පඩි ගන්න අයට ඇරෙන්න අර බයින් ඇන් සෙලින් කරලා හිට මෙහෙට ගේම් ගහලා ඩීල් දාලා බිස්නස් කරන අයට මේ ආර්ථික මේ සල්ලි අච්චු ගහලා එන සල්ලි එනවා. හැබැයි මාසික පඩි ගන්න කට්ටියට ඒක එන්නේ නැහැ. පෙන්ෂන් එක ගන්න කෙනාට ඒක එන්නේ නැහැ. යාට මාසික පඩියනේ කොහොමද තියෙන්නේ? හැබැයි සල්ලි අච්චු ගහීමෙන් එන අර්බුදේ මොකක්ද දන්නවද? මුදලේ යගේ අඩු වෙලා මිල මට්ටම් ඉහළ යනවා. බඩු මිල ඉහළ යන එකනේ. එතකොට ඒක දැනෙන්නේ ටික දෙනාට අර 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 ස්ථාවර පඩි ගන්න කට්ටියට දැනෙන. පඩියෙන් බඩු ගන්න බෑ. ඒක නිසා මිල වැඩි වෙන නිසා. කොහොමද තේරෙන්නේ මම කියන්නේ උදාහරණ. දැන් මෙතන තියෙන අර්බුදේ මොකක්ද දන්නවද? රටේ ආර්ථික අර්බුදේ කියන්නේ. රටක සල්ලි ණය වුණාම කොටස් දෙකකින් ගෙවන්න පුළුවන්. එකක් විදේශ ණය. දෙකක් දේශීය ණය. විදේශ ණය ගෙවන්න ඩොලර් රෝල්. දේශීය ණය ගෙවන්න පුළුවන් රුපියල් අච්චු ගහගෙන. සංචිත වලින් ප්‍රශ්නේ තියෙන්නේ අපේ විදේශ ණය පංගුව එන්නේ වැඩි වෙලා තියෙන්නේ දැන්. දැන් උදාහරණයක් ගත්තොත් එimhe මේ පහුගිය ඔක්තෝබර් 4 වෙනිදා අපි ණය අරගත සෛරීත්‍ය බැඳුම් කර කියලා අවුරුදු 10ට 20ට 30ට දීපා ඉන්න ණය ගන්න ක්‍රමයක් තියෙනවා. ඒ සෛරීත්‍ය බැඳුම් කරින් අපි නිදහස් වුණා. කල්පිරිලා. එතකොට අපි මේ ණය ගෙවන්න මොන ඩොලර් බිලියනයක්. මිලියන 1000. අපි ගෙව්වනේ. ඒක ගෙව්වා. හැබැයි ඒක ගෙවන්න ආණ්ඩුවට සල්ලි නැහැ. ඒක ආණ්ඩුවේ භාණ්ඩාගාරයේ ඩොලර් තිබිලා ගෙව්වනම් කිසි ප්‍රශ්නයක් නැහැ. අපේ වත්කම් තියෙනවා අපි ගෙව්වා. ඒක ගෙවන්නේ කවුද? ආණ්ඩුව වෙනුවෙන් මහ බැංකුව. මහ බැංකුවේ තියෙන ඩොලර් සංචිතයෙන් තමයි ගෙවන්නේ. 6.1ක් තිබුණා. දැන් 5.1යි. අඩු වුණා ඩොලර් බිලියනයක් ගෙව්වා. ඒ බිලියනේ වෙනුවෙන් මහ බැංකුවට සිද්ධ වෙන අනිවාර්යෙන්ම රුපියල් අච්චු ගන්න. මොකද මහ බැංකුව ඒක නිකන් ගෙවන්නේ නැහැ. රජයෙන් ඒකට මහ බැංකුවට දෙනෝ ඒ ණයක් රජයට දුන්නා සමානයි. මහ බැංකුව රජයේ වෙනුවට භාණ්ඩාගාර බිල්පත් දීලා තියෙනවා. භාණ්ඩාගාර බිල්පත් වල ප්‍රමාණයට රුපියල් බිලියන ගාණක් කෝටි 12000ක් විතර අච්චු ගන්නවා. ඒ සල්ලි එන වෙළඳපොළට. අච්චු ගෙවම සල්ලි එනවනේ වෙළඳපොළට. ඒතර ඒ වෙළඳපොළේ රුපියල් වල වටිනාකම අඩු වෙනවා. දැන් ක්‍රම අර්බුද දෙකක් ඇවිල්ලා තියෙනවා දැන් එතකොට. ණය ගෙවීම නිසා. මොකද්ද? ඩොලර් සංචිතයේ මිලියන 1000කින් ඩොලර් වලින් අඩු වෙලා තියෙනවා. රුපියල් කියන්නේ බිලියනකින්. බිලියනකින් රුපියල් කෝටි 12300ක් බිලියන 123ක් රුපියල් වලින් වැඩි වෙලා තියෙනවා වෙළඳපොළේ. එතකොට මිල මට්ටම් පාලනය කරගන්න බැහැ මහ බැංකුවට. තේරෙනවද?
එතකොට ඔන්න ඔය වගේ ගෙවන්න තියෙන තව තියෙන අපිට. ඒ කියන්නේ මේක සාමාන්‍ය මේ ආර්ථික විද්‍යා පාඩමක් වගේ නේද? ලබන ජූලි මාසයේ වෙනකොට 2021 තව බිලියනක් ගෙවන්න ඕන අපිට. මේ ගත්ත ණය දැන් මේ කවුරු හරි තරහ වෙන්න එපා මාත් එක්ක මේ ආණ්ඩුවේ ප්‍රශ්නයක් කියනවා කියලා. මේ අවුරුදු 72ක ප්‍රතිඵල මේ යන්නේ දැන්. කොයි ආණ්ඩුව හරි ගත්ත ණය ගෙවන්න එපා. දැන් පහුගිය ඔක්තෝබර් 4 ගෙවුවේ 2007 ගත්ත ණය. දැන් 2030 කල්පිරෙන්න තියෙනවා තව මේ වගේ ඩොලර් මිලියන 14000ක්. ඩොලර් වලින් මිලියන 14000ක්. ඩොලර් කෝටි 1400ක් එතකොට. අපි ගෙවන්න ඕන සැරෙන් සැරේ. කොහෙන්ද ඩොලර් අපිට ඒකට? ඩොලර් කෝ අපිට අන්න ඩොලර් නෑ අපේ ළඟ දැන් අපි සාමාන්‍යයෙන් මම දන්න තරමට මගේ දැනීමේ තරමට මාසිකව ශ්‍රී ලංකා මහා බැංකුව ඩොලර් මිලියන 400ක් හෝ 500ක් විතර ප්‍රමාණයක් හොයා ගන්න ඕන සාමාන්‍ය ණය ගෙවන්න විදේශ ණයද දේශීය ණයද විදේශ ණය ඩොලර් වලින් ගෙවන්න විදේශ ණය සාමාන්‍ය ණය ගෙවන්න සාමාන්‍ය විදේශ ණය ගෙවන්න එතකොට මිලියන 400ක් කියන්නේ අවුරුද්දකට ඈ මාසයට 400 ගානේ බිලියන 4.8ක් හොයා ගන්න මිලියන 4800ක් ඩොලර් කෝටි 480ක් වහන්නේ පැය අපි එතකොට අපි ළඟ තියෙන සංචිතයේ අඩු වෙනෝ නම් අපි කොහෙන්ද මේක හොයාගන්නේ ඔයා අතරේ අර ශාරීරීත්‍ය බඳුන් කරත් ගෙවන්න තියෙනකොට කෝ ඩොලර් අපිට ඔන්න ඔයා අර්බුදේ පේන්නේ එදා කුලිය වැඩ කරන මිනිස්සුන්ට පාරේ ඇමිලි කරන කෙනාට හැබැයි මහ බැංකුව නිලධාරින් ඔයා අර්බුදේට මුණ දිලා තියෙනවා රජයේ නිලධාරින් ඔයා අර්බුදේට මුණ දිලා තියෙනවා රටක් හැටියට අර්බුදයට අපි කැමති වුණත් අකමැතිවත් මුණ දෙන්න වෙනවා. අන්න ඒක නිසා තමයි දැන් අර චීනයටයි ඇමරිකාවටයි ඉන්දියාවටයි අපේ තියෙන ටික දීලා හරි අපිට මේ ණය ගන්න වෙලා තියෙන්නේ. හැබැයි දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඒ රටවල් ණය දෙන්නේ නැහැ අපිට. මොකද අපෙන් දැන් ගන්න දෙයක් ඒගොල්ලන්ට නැහැ. ඇත්ත කාරණා. ඒගොල්ලන්ට තියෙන එකම දේ අපේ වටිනාකම දැන් මොකද්ද? ඒගොල්ලොන්ගේ ජාත්‍යන්තර යුද්ධයක් ඇති වුණොත් චීනයයි ඇමරිකාවයි අතරේ අපේ ලොකේෂන් එක සමහර ලොකේෂන් එක ගන්නවනේ දැන් මේ ශ්‍රී ලංකා ලොකේෂන් එක තමයි දැන් අපිට විකුණන්න වෙලා තියෙන්නේ දැන් මෙහි වරායවල් හදන්න එන්නේ චීනෙන් චීනේ අලවි කරන භාණ්ඩ මෙහෙට ගේන්න නෙමෙයි මොකද චීනයට චීනේ ලෝකෙට අලවි කරන භාණ්ඩ පංගුවේ තරම හැටියට හිතුවොත් මහත්වෙයි ලංකාවට අලවි කරන ප්‍රමාණය දශම ගාන සොච්චම සොච්චමිනුත් සොච්චම තේරෙනවද තුට්ටුවකට වටින්නේ අපේ වෙළඳ පොළත් එක්ක චීනයේ වෙළඳ පොළ හිටුවොත්. ඒතකොට මේ චීන වෙළඳ පොළ ලංකාවට ගේන වරායක් හදනව නෙමෙයි. චීන පෝට් සිටි එක හදන එකට නෙමෙයි. චීනියට තියෙනවා ඉන්දියාවයි ජපානයයි ඇමරිකාවයි එක්ක තරංගයක්. අන්නේ තරංගයේදී මේ ලොකේෂන් එක වැදගත්. ඉන්දියාවටත් ඒක තියෙනවා. ඉන්දියාවට චීනයේ මේ ලොකේෂන් එකට එන එක ප්‍රශ්නයක්. ඉතින් ඒක නිසා තමයි ජපානයේ සැහැල්ලු දුම්රිය පද්ධතිය අයින් කරලා දාලා චීනෙ මෙහෙට එන්නේ. චීනේ ලොකු මහත්තයෙක් මෙහෙට ආවි ඉවර දෙයකට. චීන ලොකු මහත්තයා එන එකට එකට එක තමයි ඇමරිකාවේ ලොකු මහත්තයා එන්නේ. චීනේ ලොකු මහත්තයාගේ ලොකුකම ගත්තොත් ලංකාවගේ රටකට එන්න තරම් වඩා ලොකු පොරක්. ඇත්තම කාරණා. හැබැයි ඒ වගේ අය එන්නේ මෙහෙට මේ අපේ රටත් එක්ක ගනුදෙනු කරන්න අපෙන් තේ ගෙනියන්න, පොල් ගෙනියන්න, අපේ හදන මැටි භාණ්ඩ ගෙනියන්න. බති රෙදිගෙන යන නෙමෙයි මේ ලොකේෂන් එක දැන් ණය දුන්නොත් දෙන්නේ මේ ලොකේෂන් එක ගන්න මම දන්න තරමට නැත්නම් අපිට යන්න වෙනවා IMF එකට ලෝක මූල්‍ය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපිට ණය දෙන්නේ නැහැ කොන්දේසි නැතුව ඒක ආයි මේ දේශපාලන ප්‍රතිපත්තිත් එක වපුරා ගැටෙන එහෙනම් අනිවාර්යෙන් මාස 6ක් ඇතුළත මම විශ්වාස කරන තරමට ඉදිරි මාස 6කදී අපි රටක් හැටියට බරපතල ආර්ථික අර්බුදයකට හිර වෙනවා. ඒක තමයි ඇත්ත කාරණා. අපි කැමති වුණත් අකමැති වුණත් අපිට ඒක කොරෝනා වලින් අපිට බලපෑම ආනයන සීමා කිරීමේ බලපෑම අපේ රටේ නිෂ්පාදනයේ තව කඩාවැටීමේ බලපෑම ඔය සමහරවිට යටතේ තමයි ඒකට මුහුණ දෙන්නේ. මොකද ප්‍රතිමාත දැන් ඔය ආනයන සීමාව ගැන කතා කරපුවම යම් යම් අය මෙන්න මෙහෙම කියනවා. හොඳයි මේ ආනයනේ නවත්තපු එක. තාවකාලිකව හෝ අවුරුද්දකට දෙකකට හෝ මේ මොකටද මේ අපි රටට ආනයනේ නවත්තපුවම අපේ රටේ සල්ලි අපිට ඉතුරු වෙනවා. එතකොට අපිට ඒක ආර්ථිකමේ ප්‍රතිලාභයක් ගෙන දෙන වැඩක්. ඇයි මොකටද අපේ සල්ලි අපි රටින් බැහැරට යවන්නේ? අපි ගණන් හදලා තියෙන දර්ශන මහත්තයා එහෙම ආනයන සීමා කරපු නිසා අපිට ඉතුරු වෙන මුදල කොච්චරද කියලා. මොකද මේ මුදලත් එක්ක තමයි ඒක සංසන්දනය කරන්න ඕනේ. මේ මුදලයි
හැබැයි මේ ආනයන ක්‍රියාවලිය ඇතුලේ අතුරු නිෂ්පාදන එහෙම නැත්නම් අතුරු කර්මාන්ත එහෙම නැත්නම් අපේ රටේ කර්මාන්ත වලින් ඒවා නිසා හැදිච්ච රැකියා වෙනද පොලට ඇතිවෙච්ච බලපෑමයි සංසන්දනය කරන්න ඕනේ. එහෙම විග්‍රහයක් නිතුව කියලා වැඩක් නැහැ. අපි හිතාගත්තොත් එම අපි බිලියනයක් ඩොලර් වලින් ඉතුරු කරගත්ත කියලා ආනයන සීමා කිරීම නිසා ඒකට හරියන ප්‍රමාණයක් අපි රටේ නිෂ්පාදනය කළා තියෙනවාද? ඒකෙන් අපි සම්පූර්ණ කරගෙන තියෙනවාද? ඒ නිෂ්පාදනය නිසා අර ආනයන චේන් එකේ හිටපු අතරමැදියන්ට රැකියා හිමිවීම තියෙනවා. වෙළඳ පොළ හිමිවීම තියෙනවා. ඒවා අපි පියවගෙන තියෙනවාද? නිසා අපි ගොඩ ගිහිලා තියෙනවද මේ නිසා? පැහැදිලිද? දැන් අපි ආනයන සීමා කරලා රටේ නිෂ්පාදනය සම්පූර්ණ කරගෙන හරි ප්‍රති නිෂ්පාදනය දියුණු කරගෙන හරි ප්‍රති අපනයන දියුණු කරගෙන හරි තියෙනවනම් මොන අපිට සෑහීමට පත් වෙන්න පුළුවන්. එහෙම වෙලා නැහැ. එහෙම වෙලා කියලා මට විශ්ලේෂණයක් පේන්නේ නැහැ. ඔහෙවත්. නිසා අපි මං කියන්නේ නිසා ලෝකෙන් අපිට හුදකලා වෙන්න බෑ. තනි වෙන්න බෑ. මොකද අපි ආර්ථික විද්‍යාවෙත් ඉගෙන ගන්න අවශ්‍යක පිරිවැය කියලා සංකල්පයක් තියෙනවා. අපි නිෂ්පාදනය කරන දේ අපි නිෂ්පාදනය නොකර ගෙන්න ගන්න පුළුවන් නම් අපිට තියෙන ප්‍රතිලාභය මොකද්ද? නේ? අපි නිෂ්පාදනය කරන හැබැයි ඒ නිසා අපිට තියෙන සමාජ ප්‍රතිලාභය තියෙනවා. ප්‍රතිලාභ විශ්ලේෂණයක් කළා මේ අපි ඔක් කියන්නේ. දැන් බැලු බැලමුට දේශපාලන වාක්‍යයක් කියලා හරියන්නේ නැහැ. ඒ කියන්නේ මම හිතන්නේ ආනයන සීමා කරේ අපේ ඩොලර් අරමුදේ නිසා. ඩොලර් අපිට නැති නිසා. හැබැයි ඩොලර් ටික අපිට වෙන පැති වලින් දැන් යනවා තාමත්. ණය ගෙවන්න යනවා ඩොලර් අපි. තියෙන සංචිතය තව අඩු වෙනවා. අපට ණය දෙන්නේ නැත් කෙනෙක් නැත්තම්. අපි ආනයනත් සීමා කරගෙන ණය ගන්න තැනකුත් නැතුව ඩොලරුත් අඩු කරගෙන අපි ලොකු අරමුදේට යනවා. ඉතින් ඒ ඔය 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 සමස්ත ක්‍රියාවලියම සාමාන්‍ය රටේ දැන් ඔබ ඔබ හිතලා බලන්න හඳුන්නේ තිමහත්යෝ PB ජයසුන්දර කියන චරිතය අරගෙන ගත්තොත් එහෙම දශක දෙකක් දෙකහමාරක් විතර මේ රටේ මුදල් අමාත්‍යාංශය මේ මුදල් පරිපාලනයේ සම්බන්ධ මේ රටේ බරපතලම ධූරේ හොබවපු කෙනානේ PB ජයසුන්දර කියලා කියන්නේ අද උන්නැහැ තමයි වර්තමාන ජනාධිපතිවරයාගේ ලේකම්වරයා ජනාධිපති ලේකම් බොහොම උජාරුවෙන් කියන ඔව් අපි ඩොලර් බිලියනයක් ණයක් ගෙව්වා පහුගිය දවසේ. ඇයි එතකොට මේ මේ වගේ ජයසුන්දරලා වගේ මහත්තුරු ඉන්නකොට ඇයි අපි ඔය වගේ අනියත බියක් අනාගතය සම්බන්ධයෙන් ඇති කරගන්නේ? මං ඔකට මෙහෙම උත්තරයක් දෙන්නකෝ. සමහර ව්‍යාපාරිකයෝ ඉන්න අපේ මුදලාලිලා ඉන්න දෙකොට්ටාශයක්. සමහර මුදලාලිලා ඉන්න ව්‍යාපාරික ඥානෙ පාවිච්චි කරලා අර ව්‍යවසායකයේ කැඩින රටු කරනවා. එන්ටර්ප්‍රනියුර්. එයා ව්‍යවසායක ඥානයක් පාවිච්චි කරනවා. කලමනාකරණය අනාගතය දැකලා සැලසුමක් එක එක කරනවා. සමහරව ඉන්න රෝල ගහන කට්ටිය. එදා වේලට එහෙන් ගත්ත මෙහෙන් දුන්නා. පොඩ්ඩක් වැඩි කරලා අඩු කරා. ගේම ගහනවා කියලා කියන්නේ. රෝල ගහන කට්ටිය ඉන්නවනේ. ඉතින් ඔය ජයසුන්දර මහත්තයා ඔය දෙකින් තමන් ඔයා කැමති දේ දාගන්නවා. අනේතර බලා ගන්න බලා මොකද වෙන්නේ කියලා. අපිට ඕන නම් හරි සතුටුයි අර රෝල ගහන. එදා වේලට ගේම එක ගහ යන්න පුළුවන්. දැන් මේ මේ මොහොත පන්න ගන්න. ඇත රට කාර්තිකය කියන්නේ මේ මොහොත පන්නන එක නෙමෙයි. ඔය ජයසුන්දර මහත්තයලම මේ ආර්ථිකයේ මුදල් අමාත්‍යාංශයේ ලේකම් ධුරේ දරන මීට කලින් හිටියා. ඉතින් එහෙම හිටියා නම් මේ ණයකන්ද මෙහෙම ඉන්නේ නැහැ. ඒගොල්ලෝගේ ව්‍යාපාරික ඥානය කලමනාකරණ ඥානය හරියට ඉලෙවුණා. මේ 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 හිටුම් නැති අය නෙමෙයි. මම දන්න තරමට ඔය මහත්තයටම ශ්‍රේෂ්ඨාධිකාරණ නඩු තීන්දුවකුත් තියෙනවා. නැවත අවුරුදු ගානකට යනකම් රජයේ ධුරයක් දරන්න තහනම් කරනවා. හරි මොකද ඒ තෝරේ ඒ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ දීපු මිනිස්සු මෙලොව හසරක් නොදැර දුන්නා නෙමෙයි. ඒකින්ද දෙකොට්ට ආශයක් ඉන්නවා. ඒක කියන්නේ එච්චරයි. හොඳයි. අවසාන ප්‍රශ්නේ කිව්වට මේකත් ඇත්තටම අවසාන ප්‍රශ්නේ කරගමුකෝ. මේ දවස්වල ඔබතුමා පාර්ලිමේන්තුව යන්නේ නැහැ. පාර්ලිමේන්තුව යන්නේ නැහැ. යන්නේ නැහැ. ඔව්. නිදහසේ පාඩුවේ පැත්තකට වෙලා ඉන්නවද? නෑ නිදහසේ පාඩුවේ පැත්තට ඉන්නේ නෑ. මොකද අපි දේශපාලනය කරනවානේ. දේශපාලනය කරන අතින් අපි පක්ෂ කඩතු කරන විශේෂයෙන් මේ කොරෝනා තත්ත්වය යටතේ අපිට ජනතාව අතර අර ඍජුව සම්බන්ධ වෙලා ගොඩක් වැඩ කටයුතු කරන්න තියෙන අවස්ථාවල් අඩු වෙලා තියෙනවා. පාර්ලිමේන්තුව යන්නට බැරි වීම සම්බන්ධයෙන් යම් සන්තාපයක් තිබෙනවද? කොහෙත්ම නෑ. මොකද පාර්ලිමේන්තුව යෑම කියන එකත් මං හිතන්නේ දේශපාලන වගකීමක් ඉෂ්ට කිරීම පමණයි. මේ දේශපාලන වගකීම පාර්ලිමේන්තුව නොගියත් ඉෂ්ට කරන්න පුළුවන්. ඉතින් පාර්ලිමේන්තුව යන්න අවස්ථාව තිබුණා නම් ඒක ඒ දැනුමින් කරන්න පුළුවන් රාජකාරියක් තිබුණා. එහෙම නැති වුණා කියලා කිසි පශ්චත්තාපීමක් නැහැ. කම්පාවක් නැහැ. මොකද දේශපාලනේ අපිට කම්පා වෙන දේවල් සිද්ධ වෙලා නැහැ. පෞද්ගලික කිසි දෙයක් ලැබිලත් නැහැ, නොලැබිලත් නැහැනේ. අඩුපාඩුවක් කියලා නැහැනේ. එහෙනම් කාට හරි කම්පා වෙන්නේ පුජ්ජලිකව නම් ඒක මට අදාළ නැහැ. දේශපාලන කටයුතු කරමින් ඉන්නවා. හොඳයි. හඳුන්නේ ති මහතා. දුර බැහැර ගෙවාගෙන කොළඹ සිට පැමිණියා. කොහොම නමුත් අවසානයේ ඔබතුමාට බොහොම ස්තුතියි. ජය වේවා.